එක වැඩ කරා. චිත්‍රපටිවල චිත්‍රපටිවල වැඩ කරා. එතකොට වේදිකා නාට්‍යවල නම් වැඩ කරේ නැහැ. කොහොමරි මම ජීවිතේ මගේ ගුරුවරයෙක් ලෙස සලකන මගේ යහළුවෙක් වූ සුගතපාල ශිල්ලාගේ නාට්‍යවල ස්වාමී රඟපෑම. සුගත් මට කියලා තියෙනවා ස්වාමී කොයි තරම් දක්ෂ වේදිකා නළුවෙක්ද කියලා. ස්වාමීමායි රඟපෑම ධර්මශ්‍රී බණ්ඩාරනායකගේ භව දුක් භව කර්ම කියන චිත්‍රපටය. රවීන්ද්‍රන්දිරිය මොහන්දිරම් සුමීරත්නායක ආරච්චිල මම ඔපිසර්. චිත්‍රපටය මැද්දේදී ආරච්චිල මරණවා. ආරච්චිල මරුණට පස්සේ මම ඔපිසර ආරච්චි වෙනවා. ඉතින් සුමී එක්ක ඒ ගත කරපු කාල පරිච්ඡේදය ඉතාමත් රසවත්. මට මතකයි අපි භවදුක භවකර්ම රූපගත කරන කාලේ අපේ දවල්ට කාලය ඉවර වෙලා ඔය අපි රූගත කිරීම කරපු දර්ශන තලයේ තියෙන විශාල හේවන දින ගහක් ඇතුළත වෙලා අපි තින් නොයෙක් අඹ කතා ගීකේ ඉන්නවා. ස්වර්ණමාලව ආරච්චි, ස්වේනිතා කොංගහගේ, ලලිතා සරච්චන්ද්‍ර, සෝමී, මම අපි තමයි ඉතින් නිතර මේ කතන්දරයට එක්කහු වෙන්නේ. කොහොම කතා කරගෙන ඉන්න වෙලාවක සෝමී ඇහුවා මගේ මචං මේ වයස කීයද කියලා. මම ඒ වෙලාවේදී මට හංගන්න දෙයක් නැහැ නේ මගේ වයස කිව්වා. මගම ඊළඟට සෝමී මේ වයස කීයද? සෝමීට හංගන්න දෙයක් නැහැ මම හිතන්නේ සෝමීට වයස කිව්වා. සෝමී ඊට පස්සේ ඇහුවා ස්වර්ණගේ ඔයාගේ වයස කීයද? ස්වර්ණ කට උල්ගල කිව්වා 42. අපි දැන් උන්ට වැඩි කියලා අපි ගණන් ගත්තේ නැහැ පිළිගන්න එපා. ඊට පස්සේ සුමී ඇහුවා ලලිතා සරච්චන්ද්‍රගේ ඔයාගේ වයස කීයද? මාත් 42. පස්සේ සුමී ඇහුවා සුයිනි උඹේ වයස කීයද? ඔයා කොහමද 42 වෙන්නේ? අපි පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ ඔයාර සුදු සදේ ඉන්නානේ රස කතා කියලාගේ කියලා රොබිතම්බුගේ ෆිල්ම් එකේ කියන. උඹ හැමදාම ඉස්කෝලේ ගියා? මම නෑ 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 මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ වෙන්නේ නැති. කොහරි මේ කාලේ හිටියද? අනේ යූ නෝ ජයසිරි ගුරු කියන්නේ සුවිනීත ඉංග්‍රීසි. ලොකු කතාවක් කිව්වා. මම මේ කතාව කිව්වේ මට මේ වෙලාවේ හදිස්සි මතක් වුණා. සොමී ඒ කතාව ඇදලා ගත්තම මේගොල්ලන්ගේ වයස ගැන අහන්නේ නෙමෙයි මේගොල්ලෝ වයස කියන්න ගිහිල්ලා කියන බොරු අල්ල ගන්න. සොමී දැන් මේ වගේ ඉවත් වෙනවා. ඊට පස්සේ එක දවසක ඊට පස්සේ අපි වරින් වර මුණ ගැහෙනවා. ඒ චිත්‍ර